මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුව එබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ අනුරාධපුර නගරයේ සැරිසරූ ගණිකාපන් තෙදෙනෙකු අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණයේ උණුසුම් තත්ත්වයන් හටගෙන තිබුණා. අත්අඩංගුවට ගත් ගණිකා වෘත්තියේ යෙදුණු සැකකාරියන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා මේ බව අධිකරණයට ප්‍රකාශ කිරීමත් සමග සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරී හා නීතිඥවරයා අතර විවාදයක් ඇති වී තිබුණා. කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම අයෙකුට ඕනෑම තැනකට යෑමට ඒමට අවස්ථාවක් තිබෙන බවයි. එහිදී තවදුරටත් කරුණ දැක්වූ නීතිඥවරයා හැමදාම අයාලේ යන කාන්තාවන් කියලා සැකකාරියෝ අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් කවදාවත් ඔවුන් එක්ක යහන් ගතවන පිරිමි අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැහැ. පොලිසිය ඒ අයවන් අධිකරණයට ඉදිරිපත් කරන්න බොරුවට කාන්තාවන් විතරක් අධිකරණයට ගේන්න එපා. එහිදී පොලිස් කොස්තාපල් සරත් අධිකරණයට මෙසේ පවසා සිටියා. අපි බොරුවට සැකකාරියන් අධිකරණයට ගේන්නේ නැහැ. මැදවච්චය පැත්තට ගියා නම් මේ අයගේ තත්ත්වය දැනගන්න පුළුවන්. උගත් නීතිඥතුමා කියන විදිහට පිරිමි අධිකරණයට ගේන්න ගියොන් කී දිනෙක මෙතනට ගේන්න වෙයිද? හැබැයි අවශ්‍ය වෙලාවට අපි ඒ අයවත් ඉදිරිපත් කරන්නම්. පොසොන් උත්සවය ආරම්භ වීමට පෙර අනුරාධපුර නගරය ආක්‍රමණය කරමින් ස්ථානගතවන නගරයේ සෝබනියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස දූෂණ මර්ධන නඩු මෙහෙයුම් අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම කරුණු පිළිබඳ අවධානය යොමු කළ විනිසුරුවරයා සැකකාරියන් දෙදෙනා ලබන මස 4 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේපී ශානක හර්ෂණ මහතා නියෝග කළ අතර ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමාජ රෝග සායන වෙත ඉදිරිපත් කර වාර්තාවක් ඇඳවන ලෙස විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරියට තවදුරටත් නියෝග කර තිබුණා.